sama sam buddha Namtasbagabetul arah samadas nabagabetu arah sama samdha sadda Budi span karonika keping nih adatu පිංවතුන් සූදානං වන්නේ අපගේ තිලෝගුරු වූ අමාමෑණී බුදුපියාණන් වහන්සේගේ තර්මස්කාන්දයෙන් පුංචි ප්‍රමාණයක් ශ්‍රාවණය කරගන්න පිතුන මේ අනවරාග්‍ර සසර කපයෙන්න්නේ එමක් කොනක් පරක්තරක් පීෙන් නැති නොපැලෙන සංසාරකන සත්වයන් හැටියට අපට මේ ලැබිලතියන්නේ තාමත්ම දුර්ලබ අවස්ථාකීපයක් මිල් ලෝකයට බුද්දුකෙනෙ පහර වෙලා දුර්ලබෝ බද්දුප්පාදෝ ලෝකස්ම. ඒ වගේම පිංහතුන බලන්න මේ දුර්ලබ මනුස්සාත්නය අපිට දුර්ලබා මනුස් සත්ත පටිලාබෝ ඒ දුර්ලබූ මනුස්සාත්මයත් අපට ලැබුණන් දුර්ලභාෂන සම්පාතිමයේ චන සම්පත්තිය මේ බලන්න අපි සතරපා ඉපදිලන අටමහනිරේණමේ එහම නැත්ත සංඥතලයක නෙ අදගොළු බිහිරිවෙල මන්ද බුද්ධික වෙලන මිත්‍යාදු ෂ්ටිකට පත්වෙලන ධර්මයේ නැති ප්‍රදේශක ඉපදිලන ඉති බලන්න මෙනමී අවස්ථාවත් අපට ලැබුුණ සද්ධම ශ්‍රවණන් අති දුර්ලබාන් මේ ධර්මය ශ්‍රවණය කිරීමේ තාමත්න දුර්ලබායි ඒ අවස්ථාවත් අපට ලැබවා. දුර්ලබා ප්බාජ්ජා පැවි්ධත් පහතනි දුර්ලබයි ලෝකයේ ඉන්න අයට හැමෝටම පැවිදි වෙන්න පුළුවන්ද අපි ඔයාලගෙන් ඇහවෝත් පැවිදිවේ මුද කියලා කීයෙන් කීදන දාහකට එකක්වත් කියන්න මාර. ඉතින් නමුත් කෙසේ වෙතත් ගිහි පැවිදි කාටත් නිවන් දකින්න සමාධ ච්චිර නැත්තම් පත්වෙෙන්න්න හැකියාව මේ ශාසනය තුළ දීද. ඉතින් මේ දුර්ලබ අවස්ථා සියල්ලම සම්පූර්ණණ කාලෙක සැප සතුට හොයාගෙන ලෝකයේ අප යනවා මේ මිල්ල මුදල් දන දහණන්න පැත්ති. ලෝකඉන්න ධනවත්ම කෙන සැප සතුට ලැබුවද මරණයෙන් නිදහස් වුනා අදල්ඩ රෝගවලින් නිදහස් වුනා අද වයිසට යාමින් ඉතින් පිහතුන මේ බුදු කෙනෙක් පහළ වෙච්ච මේ අවස්ථාවේ අපට මේ යථාර්ථය ලෝකයේ ඇත්ත දැකලා මේ ලෝක දුකෙන්ම දෙන්න තියෙන අවස්ථාව තමයි මේ බුදු කෙනෙක් ලෝකේට පහළ වෙලා තියෙන අවස්ථාව අස්ුතන් සුතන් සුනාතිස්ුතාම් පර්යෝධ පේති කංකං විතරති දිට්ටි මුචුන්කරෝති තිස්ස මත්ත පසීද ඒ කියන්න පිංවතුනී මේ ධර්මය ශ්‍රවණය කරන මේ මොහොත්තේ ආනිසංස පහක් ලබාගතායි. නොඇස ධර්මයක් ශ්‍රවණය කරන්න ලැබෙන. ඇසු ධර්මයක් නම් ඒ වැඩිදවන් කරගන්න හැකියාව ධර්මය සැකේ විජිකිච්චාව නැති යන සිත සතුටුවෙන සිත ප්‍රමුදිත භාවයට පත්වෙන. ප්‍රමෝදයට පත්වෙන. ඉති මේ ආනිසංස පහත් මේ අවස්ථායිම ධර්මය ශ්‍රවනය කරන මේ අවස්ථාම ලබාගන්න තුළුවන්. මම අද පංවතුම් වෙන්මෙන් මාතෘකාවක් කරගන්නවා. මේ භාවනාවට කාලය නැති අයට ඇති තරම් කාලයේ භාවනාවට. මේක තමයි අද ම මාතුකාව වශයෙන් ගන්නේ අද ලෝකෙ බොහෝ අයට පිහතුන භාවනා කරන්න කාලයනෑ ගෙවල් දොරවල් වැඩ කටයුතුති න රැකි රක්ෂ වෙල්ෙහිළදාාම් දරුවන්ගෙ වැඩ ගොයිතැන් වැඩ එතකොට මේ උයන පයන වැඩ ගෙවල් මිදුලු අතු ගාන වැඩ එතකොට ගෙවල් පිරිසිදු කරන වැඩ ඉති මේ වැඩ අතර බොහෝ අපේ ලෝක ජීවත්වයන බෞද්ධයන්ට කාලයනය භාවනා කරන්න මොකද මේ වැඩකටයුතු නිසා ඒ අයට කාලයනය නමුත් මම අද දේශනාව මේ අයට පෙන්ලා දෙෙනවා වැඩකටයුතු කරන අතර කොහොමෙද අපි භාවනා කරන්න අපි කොහොමෙද ධර්මයට හිත තියන්නේ කොහොමෙද මේ චතුරාර් සත්‍ය දකින්න මේ යථාර්ථය දකින්න මේ සමත විදර්ශනාවට ගමන් කරන ආකාරය ගැන තමයි මංකතා කරන්න බලාපොරොත්තු වන්නේ ඒවගේ එතනට අනුග්‍රහය වෙන සීලේ ගැනත් මම කතා කරන්න බතු ව. බොහොම උනන්දුවෙන් වුවම නාවෙන් යුතුව තමන්ග ජීවිතයට යථාර්ථය මේ ලෝක තියෙන සත්‍ය දකින්න යන ගමනි කවුරු ඒ සත්‍ය දකින්න පහසුුවෙන විදිහයට අපි ජීවිතය ජීවත්වෙන මේ රටාව තුළ භාවනාව අපි කොහොමද ජීවිතයට ලංකරගන්න කියලා අපි සාකච්ඡා කරමු බලමු කතා කරමු. පිංහතුනේ. ඇත්තටබ බලන්න අපිට මොනෝද තියනෙන වැඩ කටයුතු අපිට ව්‍යන්න පිහන්න තින ෙවල් දරුවල්ලොල වැඩටයුතු තියෙනවා. ඒවගේ රැක රක්ෂ වෙල්ල හෙළ දාම් කටයුතු. මේ දේවල්න්නේ අපි තිීනෙන දරුවන්ගේ කටයුතු දරුවන් පාසල එක්ක යන්නු අම්ම තාත්තගේ කටහිතු තියනවා සහෞෝදරයන්ගේ කටහිුතු තියනවා මේ ඥාතීන්ගේටයුතු තියනු මිතුරුවන්ගේ කටයහිතු තියෙන. අසල්වාසිීන්ගේ කටයුතු තියෙනවා එතකොට මේ වැඩත් සමග අපිට කාලය කළමනහ කරගන්න හැකියාවක් ඇත්ත නැතික තමයි මේ අය බොහෝ අය කියන්නේ පෝයට විතරක් සිල් අරගන පෝ එදාට බොහෝම සීලේ රැකගෙන අනිත් දවසට භාවනා කරගන්න කාලේ නෑදාට මේ සිල්ගන්න සියලු කටයුතු ඇයි කරලා පැත්තකින් තබලා දවිතය මේ ඇත්ත දකිින් අපිට කාල්වෙලා බොහෝ මමාරුවෙන් තමයි ඒ දවසත් ලංකරගන්න වයිසටගියත් දරු මුණුපුරන්ගේ කටයුතු තියෙනවා පිංහතුනේ බම ඇතවසයම අද ධර්මයත් විස්තරාත්මකව නැතත් මේ චතුරාර සත්්‍යය මේ භාවනාවට උ්චිත වෙන ආකාරයට ඒ තැන් පෙන්ල දෙන්න බලාපොරොත්තු වෙනවා ඒන් අපි හිතමු මෙහම අපේ දරුවගේ කටයුතු අපි කර නොමනවද කරන්න ඔන්න නාාවන්න තියනවා දරුවන්ට කාවන්න තියනවා දරුවන්ග පාසැල්ගෙන යන්න තියනවා දරුවන්ගේ රෙදි හෝ දන්න දරුවන්ට කෑමහ දන්න මේ කටයුතු දරුවකේ අපිට තියෙනවා. ති මේ කටයුතු කරන අතර කොහොමද අපි මේ භාවනාවක් ලෙස නුවනින් අපි මේ අතාාර්ථය දකි. ි දරුවාව නාවනව කියල හිතම් හෝදනම කිය හිතම් පොඩිදරුවෙක් වන්න පුළුවන් සාමාන්‍ය දරුවෙක් වන්නපුුව අපිට පොළුවන් නුවන පවත්වන්න මේ දරුුවාව මේ දරුව තන්හාාව යෙදෙට නැති විදිහයට දැන් අපි තන්හාාව යෙදෙනවනම් මගේ දරුවවා අනේ මගේ දරුවම කියලා ඒ විදිහයට තන්නහාව යෙදුනොත් ලෝබදේශ මෝහෝ යෙදනොත් එතන අකුසල් සිතක් එසමි මරණයට පත්තුො දුගදී උපන් එ ප්‍රේතයෙක් ඒ විදියට තිරිසං යෝනියක මේ විදිහයට දරුවව විඳින්න පුළුවන් ආකාරයට උපපත්තියක් ලබනො දුගතියක. කොහදාපී අකුසලය යෙදෙන් නැතුව කුසලේ මත්ත තියල මේ වැඩකටයුතු කරන භාවනාවටම යෝගය වෙන විදිහට වැඩකටයුතු කර අපේ දරුවට අපි ආදරේ කියලනි කියන්න අපි ආදරයකීමකෝ. හැබැයි අපි මේ දරුවට ආදරය කරනව න අපි යථාර්ථය දකින ආදරය කියන්න එයාට අපි බෙහෙත්ේත්්‍රික ගිෙනල්ල දෙනවා. කවනව පෝනවා එයාගේ ඇඳුම් පැළදුම් හෝදල දෙනවා. ඒ කටයුතු කරනවා. කොහොමිද තන්නාව යෙදෙන් නැතිවෙන්නේ. දරුවාව හෝදනවනම් අපි බලනවා දරවා කියන්න තැන යතාාර්ථයද. මේ කණබොන හාරෙන් හටගත්තෙමික කන්න බොන්න දෙන්න බැරි වුණොත් මේක පවතින්නේෙ නෑ මේකෙ තියෙන්නේ කුණුප කොටස්ටිකක් සාලෝමානක් කාදන්තා චතෝමන්සන්න හාරු අට්‍යයාටමින් ජම් වක්කං හදයයියක නම් කිලෝමකම් පිහකම් ප්පාසං මේ විදිහට කුණුප කොටස්ටිකක් ලො නියදත් සම් මස් නර ඇ ඇට මිතුලු වකු ගලු පෙන්ෙන හලු අදවත් කෙල හොට සෙම සෑරවා සූට මේ විදිහට මේක කුණුප කොටා ස්වලින් සෑදුනේතකොට කුණුප කොටා ස්තමයි මට දරුවා වෙලා තිී ඔන්න නුවන ගෙනියේ නො එතකොට දැන් දරුවා හෝද නො දරුවව පාසලෙක්කය නො අපි යටින් නුවන ගෙනිය නො දරුව දන්නෙත් නැහැ නමුත් අපි නුවන තියල්ලා කටයුතු කරන කොට අපි මේ දරුවගේ අතාාර්ථය මේ යම්කිසි විදිහකින් මේ දරවා කියන තැන මේ සිත බැහැරව ගියාම මේ ධාතුවලට ධාතු එකතුව වෙන නේද පට විගතිය පටවල්ට එකතු වෙන ආපෝගතිය ආපෝල්ට තේජෝ ආයෝ මේවා සමකරල බලනව තද ගතිය බාහිව තියෙන තද ගතියත් එක්ක සමානයිනේද මේය හැට පෙනෙන වස්තුූන් සම්ග වැැගිරෙන ගතිය මේ දරුව කියන තැන්න අපි හිත මුලේ මුත්‍රා කෙලස්ොටු මේ වැගිරෙන ගති තියෙන්න කඳූලු මේ උරුණු තෙල් මේවා අර වැව් පොකුණුවල තියන ජලියක සමානයි. එතකොට බලනෝ නොවන තියල උස්්න සිසිිල ජාති සමානයි. දවන තවන දිරවන පැසවන බාහිරතියෙන ඔස්න සිල සමානයි. අමා. අපි ආශ්වාස ප්‍රාශ්වාස කරනවාතය බාහිරවාතය සමානයි. එතකොට මේ රූපයේ කුණුප කොටස්වල දරුව කම්වෙන්නෑ. එයා යථාර්ථය දකිනෝ. එතකොට යම්කිසි ලෝක කෙනෙකුටට දරවා කියලා හදාගත්තේ ලෝකේ හිත පැත්තෙන් කියලා පෙන්නනවා. ඇහැට පේන්නේ පාට ටිකක්වි තරයි මේයා ලෝක කිරන වස්තුවට පතිත වෙලා ඇහ ප්‍රසාදය බිඳුවෙන්. ඒ බිඳීම ප්‍රසාදයේ වේදනාවක් විඳීමක් කටගත් ඒ විඳීම අරභයා සංඥාවක් කටගත් ඒ වේදනා සංඥා දෙකට නේද මම දරුව කියලා හදාගත් බලන්දන් දරුවගේ කටයුතු කරනවා. ඒ කරන අතර අපි මෙහෙම හිතනවා නුවන ගෙනියනවා යථාර්ථය පෙන්නෙනවා එතකොට දරුවට තව කෙනෙක් කදාගත්තා මල්ලිගිපුතා අක්කගපුතා අයිය මල්ලි එතකොට මාමගිපුතා මේ එකේකාකාරයට මේ දරුවට හදාගන්න පොඩිපුතා. එතකොට මේ චේතනාවෙන් ඇහැට වැටෙන්න වර්ණ සටහන අරභයා ඒ රූපය අනිත්‍යයි. ඒ රූපය අනිත්‍ය වඋනහම ඒ පෙනෙන ඇහැත් ඒ රූපයත් අනිත්තනං ඇහැත් අනනිත්‍යයි. ඒ දැනගැනීම ඒ චක්කු විඤ්ඥානයත් අනිත්‍යයි ඒ වේදනාව ඒ විඳ ඒ විඳීම නිත්‍ය වෙන්නේ කොහොමෙද දරුව කියලා සැප් සහකද අනේ මගේ කියලා දරුව සැප සහගත වේදනාවක් ආවනං විඳීමක් සිතට අතුළු උනානං චේතනාවක් සකස් වුනානං අන මේ රූපය අනිත්‍ය ස්වභාවෙන් යුත්තයි හේතුවකින් හට ගත්තේ පටිච්ච සමු පන්නයි හේතුවකින් හටගත්ත ධර්මතාවයක් හේතු නැතිවීමේ නැති වෙනවා. එතකොට මේ රූපය අනිත්‍යනං මගේ මේ විඳින මේ කැමැති සැප සහගත වේදනාව කොහොමද නැතියවෙන් අන්න දැන් අපි දරු අදිහා නුවනින් බලනවා. එතකොට දුක්සාගත වේදනාවක් කහවොත් ඒ දුක්සාහගත වේදනාව අපි බලනවා රපය අනි්‍ය වෙනස ස්වභභාවෙන්යි කණබන ආහාරයෙන් සකස්සුම් හේතුූන් නිසා සකස්වුනි විපිරි නාම වෙන දෙයක් සත්ව පුද්ගල භාවයෙන් ගන්න බැ කන්නබොන නො දුන්නත් මේ ආයතනටික සකස්වෙන්න එහෙනම් හේතුවක පලයක් මේක එහමනං මේ දුක්වේදනාව කොහොමද නී්‍යයවෙෙන් මේකත් හේතූන් ප්‍රත්වයෙන් හට ගත්ත හතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා.දැම් බලන්න අපි ජීවත්වෙන ජීවිතේ අම්මතාත්තට සලකනු අම්මතාත්තට බෙහෙට්ටිකා රන්දේෙනවා. අපි දැන් යුතුකම් වගකීම් කරන අතර යථාර්ථය දකිනවා කොහොමද නුවන ගෙන ියන්නේ කුණුපකොටස්වොල් අම්මතාත්තා හම්බවිඩිනෑ කණබන ආහාරයෙන් සකස්වුනේ මේක හේතුවක පලයක් ර දැක්ක ැති නිසයි මේ ආයතන ටික සකස් වෙලති මේ හේතුවක් මේ හේතුව නිසා හටගන්න මේ සැපහෝ දුක හෝ උපේක්ෂා විඳීම් අනිත්‍ය ස්වභාවී යුතුයි කියලා අන්න යා නුවනට පෙන්ඩවන. එතකර අපි ජීවත්වයන ජීවිතය අපි හිතම වෛද්‍යවරිය කියලා වෛද්‍යවරය හෝ වෛද්‍යවරියක් මේ අය ගත් කටයුතු කරන්නේ හොස්පිටිල් ක්ත්ෙ එකක් හෙමනැත් තං රජේතියන බෙහෙත් දෙෙන ආයතනත් සමඟ මේ අපි ගනු දෙෙකු කරනෝ ලෙඩෙක් වෙන්න පුළුවන් අතපය කපලවන්න පෝ මැරිච්ච කෙනෙක් වෙන්න පුළුවන් එහම ැතම් බොහෝ අසාද් දෙෙල ෙක් වෙන්න පුළුවන් බට දාල මුත්‍රාබට දාලා ශරීර කොටස්කාපොල මේවා දකිනවා තමන් හොඳට නුවනින් පෙන්නනවා මේ වෛද්‍යවරයක් නම් මෙතනට අනේ මේ කා අනිත්වේ රූපේ නීතය කක් අනිත්‍ය ස්වභාවෙන් මේ මේ අයට කා්‍යම්කිසි විඳීමක් වේදනාවක් කටගන්නවනං ඒ රූපය අනිත්‍ය නං ඒ වේදනාව නිත්‍ය වෙන්නේ කොහොමිද. ඒ වේදනාවත් අනිත්‍යයන අනිත්‍ය දෙයක් තුළ නිත්‍ය දෙයක් හම්බ වෙන්න විදිහක් නෑන. එතකොට යන් නුවන පාවිච්චි කරනවා. එතකොට අම්මතාත්තට බිහිට්ටි කාරන්න දෙෙනවා අම්මතාත්තව රැක බලාගන්නවා අපි නුවන පවත්තනවා මේ සත්්‍ය පුද්ගල භාවයෙන් තොර කණබොන ආහාරයෙන් සකස් වුන. හේතුවකින් සකස්වුන පටිච්ච සමු පන්න වූ. හේතු පල දහමක් කියලා නුවන පවත්වනවා. එතකොට පින්වතුනි දැන් අපි මෙිතන භාවනා විදර්ශනාවක්. අපි මේ යථාර්ථය දකින්නේ යන ගමනේ හොඳට මේ ඇත්තපේ නොමි රූපේයටතින තන්හාව බැසගන්නෑ. තන්හාාව යෙදෙෙන් එනෑ. සන්හාව විසින් බැඳගන්නෑ. ඒක නිසා හොඳට නුවන ගැෙනනවා. අපි තින් තවත් පැත්තක් බලමු අපිහිතම් කණවබොනම් අි ත් පාං කව්පි මුන්ට කඩල මේ ආහාරගන්නෙ නැත්තං අම්මකෑම උයන උයන ගමන් හිතනවා අනේ මේ කෑම ටිකමන මේ බත්්ටිකමන මේ හාල් ගරණවා මේ ලෝළු කපනවා. තමන් දක්ෂයනො මේටිකමනි මම වනේ මේටිකමනනි මගේ දරුුවව්ුනේ මේටික පොළොවෙ ප්‍රශ්නේ තිබුණේ මි පස්මනය ආහාරයට මේ ධාතුස්වභාවයක්න මේකනෙ මේ ඇහි ප්‍රසාදය සකස් වනේ මේකන කනේ ප්‍රසාදය නාසය දිවේ කයේ මි ප්‍රසාධවන සකස් කරන්න. මි කණබොන ආහාරයටමං මගේ ස්වාමියකිව මගේ දුවකිව මගේ පුතාකිව මගේ අම්මගේ වේ. තැන් බලන්න කාලේ අපිට කෝමිද කියලා මේ උයනවා අම්මා. තමන් නුවන පාවිච්චි කරනවා මේ වියන ගමක්. ත් පා පව්පටික හදන ගමන් තමන් හොඳට මේ කනබොන ආහාරයෙන් සකස්ය රූපයේ ඇත්ත පෙන්ෙන බලන්න දැන් අපි ගෙදර ඉන්න ගමන් එතකොට කොහොමද අපිට කාලය නෑනේ ද අපට අපි කියන්නේ අපිට වැඩ රාජකාරදියනවා කිය අපි හොඳට කාලය හදාගන්න මේ යථාර්ථය දකින්න අපි හිතමු අපි ආහාර පානගන්න අපිට පුළුවන් ආකාර කීපයකට බලන්න මේ භමණෙ ගොඩක් විදිහට බලන්න පුළුවන්. එහම නැත්තන් ධාතු ස්වභාවයක් විදිහටග බලන්න පුළුවන්. අපිට පුළුවන් ගන්න ආහාරටික මේටිකමනේද මම මේ බත් ආහාර ගන්නවා. මේටිකමන මම කියන්න. මේටිකමනි මගේ කියන්නේ මගේ ඇහැ කියන්න මටිකෙන්ම්මනි මේ කුුණඩුප කොටස් ටික හැදෙන. බල නුවන තියතියේ නුවන මත ආහාරය ගන්නවා. අපිට කාලයේ නැත්තං කාලය. ැක තා කදාගන්න පුරුව මේ විදියට. මේ විදිහට කාලය හොඳට කලඹ නාකරගන්නවා දැන් අප අපි ඉදගන ඉන්න වහිතමු අපි ඉන්දගන ඉන්නකොට අපිට ඇහැට පේන විදිහ බලනවා කොහොමිදමි පෙනෙන්නේ. ඇසත් ඇස් දෙක බහල බලනවා පේනෙ නෑ පූපේ නැත්තම් ඒ නෑ හිත නැත්ත ඒත් නෑ මැරිච්ච කෙනකට පේ නෑන. එහනම් මේ තුන්දනාගේ එකතුවෙන් හටගනේ විඳීමක්. ඒ විදන ඒ වේදනාවත් ඒ සංඥාවතයේ විඳීම තුළුම ඇතිවෙෙත්ත සංඥාව තුළ නේද මං සංකල්පවසෙන් මේ ලෝකය හදාගත්ත. ඒ වේදනා හටගත්ත ඒ වේදනා සංඥා දෙක පෙර පසු නැතුවම හටගත් ැ ඒ තැනම නිරුද්ධයි කියලා නෝන ගෙනයනවා. අපි ටව එක කවුරුුවරි ගෙදර දාලා බලනොව වෙන්න පුළුවන්. තමන් එන්නත් සාාලි තමන් බලනෝ මේ වෙන දර්සනකෘත්තිය. මේ සංකල් පොලිින් හදාගන්න හැටිපෙන්න්නවා. ඇස් සිදිරිපිට ආාවේ වර්ණ සටහනක්ටව එක ඇතුළෙ මිනිස් සුහිටියනෑ වයර් කෑලි කඩන්සර් කෑලි පලාස්ටික් කෑලිටිකක් තියෙන්නේ. මේක ඇතුලේ හටගන්න මේ තරංගමත්තෙන් හටගන්න මේ වර්ණ සටහ අර්මයා. චේතනාවෙන් සකස් කරන හැටි කෙන කෙනානේ ලබන පාරණ මේ මනුස්්‍යයට මෙහෙමවේ මෙහෙමවෙයි. එතකොට අපි ලෝකයේ හදාගන්න හැට චේතනාවෙන් පිළියල කරනට හොඳට නුවනින් බලනවා. ඇහැට වැටන්නේ වාර්ණ සටහන පෙර පසුනැතුවම එක නිරුද්ධයි. නුවන ගෙනියනමා නිත්‍ය දෙ අදමේ විඳීම. හේතුවකින් සකස්වනි. රූපේ නැත්තන් සකස් වෙන්නේ ඇහැනැත්තන් සකස් වෙන්නේ හිත නැත්තන් සකස් වෙන්නේ මේ විඳීම හේතුවක තින්නන් සංගති පස්සු පස්ස පච්ඡාවේදනා මෙ තුන්දනාගේ එකතුව මතයි මේ විඳීම හේතුුවකින් හට ගත්තේ හේතුව නැති වෙනකට නැතිවෙන ධර්මතාවයක් කියලා අන්න හොඳට නුවනින් බලන අපි ගෙදරාතුගානව වෙන්න පුළුවන්. වෙන දෙයක් ලෙදි හෝදනව වෙන්න පුළුවන්. මේ කොහොමද චේතනාව නිසා මේ කොහොමද මම අතුගාන්නේ. මේ ඇහැට පේන්න වේදනා සඥඥාධක පැර පසු නැතුවම නිරුද්ධ. මේ අය කොහොමෙද හසුරුවන්නේ. කය කෙනෙද්ද මේ හිත නිසා නේද වාතය උදව්වෙන් හිත නිසා මේ හේතුූන් නිසා හටගන ධර්මතාවයක් මේේද කියලා. තමන් නුවනති යන්න උත්සාහ කරන. කයේ කයානුව බලනො යනකොට අපිට කයේ අහෙසුරෝනොකට කයිකායානුව බලන්න පුළුවන් නුවන තියනො කයි කයානුව බලනො අත පයහොල්ලනකොට ආහාරපාන ගන්නකොට රස විඳින්නකොටට කයේ කයානුව බලනවා. එතකොට මේ වද විඳීම එක බත් කටක්කාපු රසයදය ඊළංගේක. මේ විඳීම හේතූන් ප්‍රත්තයෙන් හටගත්ත හැටි පෙන නොමේ බත් කනවා. මේ වේදනාවට හිත තියෙනවා කොහොමේද දිවත් රසයක්ත් හිතත් නිසා හටගන්න වේදනාව ඉස්පර්ස ප්‍රත්තයෙන් හටගන්න. හේතුවකින් මේ කණබොනාහාරයෙන් ගත්ත මේ සරීරය කියන මම කියන රූපය. කන්නබොන්න දොන් නැතුුණොත් අනිත්‍ය වෙන දෙයක්. අනිත්‍ය ස්වභභාවයෙන් යුත්තයි. මේ විඳීම නිත්‍ය වෙනවාද කියලා අන්න වේදනාවට හිත තියෙනවා. බලන් අපි ජීවත්වෙන ජීවිතේ අපිට බැරිද මේ කාලය කරමනා කරගන්න. කොට අපිට පුළුවන් අපි වැසිකිලි කැසිකිලි කරන හොඳට නුවනති නව හූපේ මිච්චර මේ අසුභයක් නේද මේ කයින් පිටත්තෙන්නේ මේකට නේද මම කියන් මේකට නේද මගේ කියන්න තන්හාව ගෙවෙන බිදිහට නුවනින් බලනවා අපේ ජීවිතේ අපි නින්දට යනවා නින්දර යනකොට එක සංකල්ප මත යන්න ජීවිතේ හෙට කරන දේවල් එහෙමත් නැත්තන් දකින හීනයක් මත මනැත්ත ලෝකයක් මවාගන නිදාගන්න එහෙමවී අපි කොහොමෙද නිදාගාන්න එක්ක මෛත්‍රී භාවනාවක් තුළ කොහොමද මෛත්‍රී අපි නින්දිී නිදිමත හැදෙනකක් නින්ද යනකම් මෛත්‍රී භාවනාවක් හිතට පොරුදු කරන්නවා හිතට කෙලෙස්සෙන නොදී ඉන්න ඇති කරගන්න මේ මෛත්‍රීිය තමග ජීවිතයට එකොළො සස් වූ ආනිසංස ැබෙනෝපින් ස නිදාගන්න කළුවන් සැපසේ අවදි වෙන පෞසිහින දකින්නේ නෑ අවවායද වසවිසින් ආරක්ෂාවෙන. ඒවගේම මුහුණේ පැහැයි වර්ණවත්ව වන ආ ආවිෂවර්ධනය වෙන නිරෝගිකම ලැබෙනවා. මෙනමි වගේ බොහෝ කාරණ මෛත්‍රී භාවනාව තුළ තියෙනවා. එතකොට අපි ජීවිතයේ වෙනවෙන සංකල්ප හිතහිත තියන වැඩරාජකාරි පැත්තගින් කියේලා නින්දට යනක. ගැන කොටවත් මෛත්‍රී භාවනාවතුළ නිර්දා ගන්නවා රෑට හැරුණොත් එහෙම දැකපු හහින ඉතුරුව බලනවන වෙහි ඒ තමන් මොකොද කරන්නේ මෛත්‍රී භාවනාවක් තමක බුද්ධානුස්සති භාවනාවක් මේමගේ කමටහන තමන්ගේ හිතට ගන්නවා නින්ද යනකම් උදේට හැරුුණාම වනත් කාලයෙ කොහොම ද කළමනා කරගන්නේ අන්න බුදධානුස්සති බුදු ගුණොම නේ කරනවා ඒම නැත්තං මෛත්‍රී භාවනාමක් තුළ හිතතියාගන්න ඇදෙන් එලියට එනකම්ම කකුල බිමතියෙනකම්ම කකුල බිමතියෙනකට නුවනැතියෙනොහොමද මේ ස්පර්ස ප්‍රත්ථයෙන් හටගන්න වේදනාව. හොඳට වදනාව මේ වේදනාව කය අනිත්‍යනම් වේදනාවද අනිත්‍ය ස්වභාවන් යුත්තයි කියලා ජීවිතයේ ජීවත්තෙනගමන් ජීවිතයේ යථාර්ථය පෙන්නෙනවා මේ මොහොතේ ඇත්ත ඇති සැටෙන් පෙන්නවා කොහොමද අපි බුදු කෙනෙක් මේ ලෝකයට පහල් අපින්ගතුනේ මේ ලෝකය යථාර්ථය කියලා පෙන්නන්නේ මේ කොහේවත් වී න දෙයක් බඹයක් වූ කයතුළින් ලෝකය හඳුනවා. එතකොට බඹයක් වූ කය තුළ වෙන ධර්මතාවේ මේ හේතු නිසා හටගන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මතාවේ තමයි අපි පෙන්න්න ඕනු. එතකොට අපිට කා අපිට නැහැ කියන්න බැහැ. අපි රැක රක්සා කරනවා වාහනයක් කෙල වෙනවා පුළුවන් ඒහමනැත්තන් ගෝ ඉතැන් කටයුතු ගෙදර වෙන කටයුත් තක් වෙනවා වෙනපුළුවන්. තමන්ට හැකි හැකි හැම අවස්ථාවකම මේ ඇහේ ඇත්ත පෙන්නෙනවා මේ හෙනකේ ඇත්ත පෙන්නනවා. අපි හිතම ගෙදර ඉඳගෙන ඉන්නවා කියලා. කවුරුවර කෙනෙක් ඇවිල්ලා මහත්තයවෝ කියලා හරි නම කියලා රි කතා කරනවා කතා කරහම කොහොමිද කානාත් සබ්දයත් හිතත් නිසා. තුන්දනාගේ එකතුව මත. සෝතාම් පටිච්ච සද්දේච උපජ්්‍යති සෝතවිංඥාන තින්න සංගති පස්සෝ. පසකච්චය වේදනා. දතකොට මේක කණත් සබ්දයත් හිතත් නිසා තුන්දනාගේ එකතුව ඉස්්පර්ස මත විඳීමක් කටගත්තේ. ඒ විඳ ඒ වේදනාවට ඒ විඳීමම තමයි දැන ගත්තේ ඒ සංඥාවක් ලෙස. ඒ වේදනා සංඥා දෙක නේද මම කෞද්ද කෞද්ද කියලා අපපුතේ බලන්න අල්ලපපුකිෙද්‍ර මම නැත්තන් අහවල් කෙනාද කෞද නැත්තන් දන්නේනෑ කෞද කියලාහර කියන්නේ. ඒ වේදනා සඥා දෙක අරභ යනේදේ සංකල් පය හැදුවේ. එතකොට මේ වේදනාව තියෙනෙ කද්ද. පෙර පසු නැතුව මේ නිරුද්ධයි නේද. ඒ නිරුද්ධ වෙන වේදනා සංඥා දෙකට නේද හිතිං උපද්දව උපද්දව සංකල්ප වසයෙන් ලෝක හැදුවේ. ර පසු නැතුවම නිරෝධය ද නැති නිසා නේද එහෙමනං ඒ හේතු පල දහමක් නේද ඒ හේතුවකින් නේද මේ විඳීම සකස් වුනේ මේ රූපයත් කන සබ්ද කියන රූපයේ පැත්තෙන් අනාත්මයි නේද ඒ දෙක අනාාත්මනං හටගත්ත වේදනාව නිත්‍යයද ඒක සැපසාහගතය එකක්ද දුකසාහගතය එකක් ද උපේක්ෂ සහගතය එකක්ද කියෙලා හොඳදට නුවය තියලා පටිච්ච සමුපන්නව හේතුවලින් සකස් වූ අනිත්‍ය ස්වභභාවයෙන් යුත්තයි කියලා නුවන තියෙනවා. කෙනෙක් බැනගනාවත් දොස්කිව්ොත් තමන්ගේ ජීවිතයෙන් තමන් දක්ෂ වෙනවා එතන වෙන ධර්මතාවේ පෙන්නලා ඔහුට මෛත්‍රී කරන්න. දැන් අපිට කෙනෙක් බැන්න කියමු. මෙතන හිටියොත් චීන කෙනෙක් ප්‍රරංසප ජාතික එයාට වේදනාවක් විදීමක් විතරයි වේදනා සංඥා දෙක් අන්නට හේතුෝකින් සකස්සුනේ. ඒ අරම්ඹය සංකල්ප සකස්සෙනවාද නෑ. අපේ ජීවිතේ අපිට කොහොමෙද එහනම් ඒ දුක්වියයදනාවක් සැපවේදනාවක් වෙස සංකල් පෝෂය නුත් ගන්නවා. එතකොට පිංහතුනේ ඒ අපි ඒක ගන්න චේතනාවෙන් පිඩියල කරලා ඒ පුරුදුකරපු ආශ්‍රවත් අනේ මං මේ බචනටික දැනගත්ත හින්ද නේද මේ ආසෝ මගේ පුරුදු මත නේද මේ විඳීමම අරම්භය ම මේ චේතනාවෙන් සංකල්පලෙස මේක දුක්ෂහගත කියලා මට පටිගේ ඇති කරේ. මට දේශය ඇති කරේ. මේක හේතුෝකින් හටගත්ත එකක් නේද. මේ වේදනාව වේදනා සංඥාධක හේතු නැතිවෙනකට නැතු වනා නේද. ඒ අරඹ යනේද ම මේ උපද්දව උපද්ධව හිත කියන මායාාවෙන් ලෝකයේ සකස් කරන්න කියලා ඔන්න පුවනගෙනිය. අපි එතනටයි යන්න ඕන් අපිට කාලවේලා බොහෝ අයට භාවනා කරන්න නෑ කියනවා. මොක. අපි පෝයට විතරක් සිල් අරගෙන කරන කටයුත්තක් නෙවී අපි ගෙදර ජීවත් එෙනකොට ගෙදර වැඩ කටයුතු කරනකොට. අපි ඇහේ ඇත්ත පෙන්නල කරන්න පුළුවන් කනේ නාසිේද්දිවේක්.යි ඒවගේම මේ මනස්සටේන අරමුණු සංකල්පයක් ආවහම ඒක. ඒ සංකල්පය මනස අරමුණ නිසා නේදේ වේදනා සං්ඥා දෙක ඇති වුණේ. ඒ මනසත් අරමුණුත් මනෝ විඤ්ඥානයක් තුන්දනාගේ එකතුව මත පතිත වෙත්ත හටගත්ත මේ වේදනාවට නේද මේ වේදනා සංඥා දෙකට නේද ඒ අරභය නේද මං මේ මවන්නේ ජීවිතයේ චෛසික ධර්මයන් ඒ කියන්නම සිතුවිලි. මේ මායා ලෙස මවන්නේ කෙල නුවන තියෙනවා. දැංගෙදර මතක් කරන්න මනසත්. අරමුණුත් මනෝවිඤ්ඥානයක් ඒ අරභ්‍ය නේද විඳීමටත් ඒරම්ඹ්‍යානේ දැන් සංකල්ප සකස් ව දැන් ස්කෝලකමතක් කරන මන්ගේ මනසත් අරමුණුත් පනෝ විඤ්ඥානයයක් තුන් ඒ වේදනාසාමට ගැන් හවල් ගුරෝලමයි පන්ති යහවල්ලාය කියෙයි වේදනා සංඥාරම්භයා තව තම චේතනාවන් සංකල්ප සකස් කරනවා. ආශ්‍රවත් එක් පුරදුත්තෙක්ක එකතු ගැට ගහල කුණුමල්ල වගේ තමයි මේක ආශ්‍රව කියල. එතකොට යාළි ියක් ම තක් කරන අම්මතාත්තම තක් කරන ස්වාමියමතක් කරන දරුවමතක් කර මනසටාව අරමුණක් එතන මනව විඤ්‍යානේති වුණ තුන්දනාග එකතුව විඳීමක් ඒ වේදනා සංඥාධකට තමයි සංකල්ප වසයෙන් සකස් කරග එතකොට බලන්න අපේ ජීවිතේ මේ දේවල් ඇහැ කණනාසය දිවකාය මනායතනය අරම්භයා මේ ආයතන හයාරම්භය ධර්මතාටිකක් වෙන්නේ හේතු පල දහමක් මේ රූප යානිත්‍යනා රූපය විපරිනාාම වෙනවන වෙනස් වෙනවන වෙනස් වෙන ස්වභාවෙන් යුත්තන මේ විදීම් වියදනා සංඥා නීත්‍යය වෙන්න කොහොමිද මේ ලෝකෙ සැපයි කියලගන්න නම් වේදනා ඒ නිත්‍ය වෙනවද රූපය නිත්‍යන දුකයි කියලගත් උපේක්ෂා කියලගත් ොත්. එක නිසා වේදනාව රූපට අයිත දෙයක්ත් ඒත් නෑ එතකොට වේදනාවට අෛද්‍ය දරූපය ඒත්නෑ අපේල්ලකු ස්වාමීන් වහන්සේ උදාහරණයක් පෙන්නෙනවා මෙ තේකක් හදනකොට තේකොලත් වතුරත් උන්වතුරත් සීනිත් නිසා තේකනවා මේ තේක කියන එක තේකොල නෙවේනසිීනිත්නවේනේ එහෙමන වතුරත් නැන තුන්දෙනගේ එක තුව මතයි ඒ වගේ හැබැයි මේ ඇසත් රූපයත් හිතත් නිසා හටගත්ත වඳීම මේ තුන්දනාගමේ වීදනා සංඥාධික රූපට අයිතිටද. ඇසට අයිතිද. හිතට අයිතිද. එතකොට ඒ ඒ තැන පෙරපසුන ඇතුව හේතුවකින් හටගත් එකටකවත් අයිතින යන්න දැන් ජීවිතය ජීවත්වෙලා අපි පුටුවඩ ඉඳගනඉන්නවා ගෙතර. මේ ඇහහි ඇත්ත පෙන්න පෙන්න්න ඉන්නවා. කනේ ඇත්ත පෙන්න පෙන්න්න ඉන්නවා. කේ ඇත්ත පෙන්න්න පෙන්න්න ඉන්න. මේන අරමුණ. අකුසල් අරමුණක් කාවත් ඒක බැහැර කල්ල කුසල් අරමුණක් කර මේ අරමුණාපු හැටි. චිත්තානු පස්සනා හිතේ ඇත්ත බලනෝ මනසත් අරමුණුත්. මනව විඤ්ඥානය මේ තුන්දනාව එකතුවෙන් හටගත්ත වේදනා සංඥාරවයන් මේ සංකල්පයක් නේද සකස් වුනේ. ඒ සංකල්පය චේතනාව න්නේද පිඩියල කරේ. හේතුූන් ප්‍රත්තයෙන් නේද මේක වුණේ. කෙනෙක් දකිනවා නෙවේ නේද මේ කෙනෙක්ග දෙයක් නෙවේ නේද. රූපය අනිත්‍යනං ඒ විඳී මනිත්‍යනං. කෙනෙක් දකින දෙයක් නිවෙණේ හේතු ධර්මතා ටි පෙර පසු නැතුවම නිරුද්ධ නේද කියලා නොවන ගෙනිය නවා ඉති මේ භාවනා කරන්න අපිට කාලේ නැති නම් අපි ජීවත්වෙන රස්සාාවට යනවා වෙන්න පුළුව බයිසිකලේක යනවා වෙන්න පුළුවන් වාහනයක් කෙලවනව වෙන්න පුළුවන් මේ වෙන ධර්මතාව එහෙම නැත්තම් හොඳට කයේ ස්වභභාවය මේ කයේ කය අනුවම අතපය හොලවන හැටි ශරීරයේ අංග චලනය වෙන ඇි හොඳට නුවන තියාගෙන කයට හිතතියලා ඒ දේවල් කරනවා ඒ ඩ්‍රයිවින් කරනවා එම නැතවාහනේ එලවනවා ඇවිදිනකොට වුනත් පුළුවන්යි කයා අනුව බලගෙන නුවන තියාගෙන යාට මේ මේ අනුව කටයුතු කරන්න එතකොට අපිට කාලය කියන එක අපිට අලුතෙන් හොයන්න දෙයක් නෑ කාලය කියන එක අලුතෙන් හො යන්න දෙයක් නෑ එතකොට දැම් බලන්න අපි ලෝක අපි පාසැල් දරුවෙක්න ඔය සමහරක්කට ස්කෝල අරන කොට තමයි සතු එතට බෙල්ලකේ සද්ධ එකයි උතයට ගහන බෙල්ලක බලන්න ස්කෝල් පටන්ගරන්න සංකල්ප ගොඩා එක්ක ඉන්න සමහරක්කායි කැමැති කැමරකයි ආකමැතිඒ සමහරක් කීරිය්දෝලට එතකොට ඒ ඒ බෙල්ලකට ඒ වේදනා සංඥා දෙකක් හට ගත්තේ සංකල්පොල සහද හදාගත්ත ෙකට හනකොට සමාලක්කට හරි සතු වෙන්න්න පුළන් යිස්කෝල අරණන ෙර යන්න පුලුවන් කියලා. ඇත්තටම මාර වේදනා සඥඥා දෙක සමානයි. එකම විදිට හේතුවකින් හටගත් නමුත් සංකල් පලෙස කොහොම මෙදා පි ජීවිතය සකස් කරේ. ුවරෙක්ුණවා නම් බලනො මේ දරුව දැන් මේ මට්ටම කොහොමද දැම් මේ බෙල්ල එකට සංවර වනේ කොහොමද එසම්ලි බෙල්ල එකට කොහොමද සංගරවයන්නේ එතකොට මේ වේදනා සංඥා දෙකාරභයක් පුරුදු ආශ්‍රවඇත්්‍ය කල මේ චේතනාවෙන් ලූකෙ පිළියල කරගෙන අවිද්‍යාව මත යන හැටි නුවන තියන්න පුරුවන්. එතකොට අපේ ජීවිතයේ ඒ විදිහට තමයි අපි කණබුණ කොට වුණත් වෙන කටයුතු කරන්න කට නත් ගෙදර ැ ලිැසි ලිරන්න ුුණන නිඳට ගියත් මේ සෑම අවස්ථාවක මේ යථාර්ථය පෙන්න්නන පුළුවන් පුළුවන් හැකයාකාර් කතා කරන අවස්ථාවල මේ දේ කරන්න අමාරුයි නමුත් අනිත් අවස්ථාවල නුවන තියලා තමන්ගේ වැඩකටහිතු කරන්න පුළුවන් එතකොට ඒ තමන් වියනවා තමන් ෙදර බත්්පාං කව්පිමුන්ට හදනකොට බරිදි මේ කටයුත්ත කරන්න මේ රූපය යතාර්ථය දැක දැක මේක මනේද මම කියන්නකිකිී දැකදක එතකොට එතර තන්හාාව යෙදෙන්නේ දරුවට බට්ටික කවනවා අම්මට බට්ටික කවන මේ බත්්ටිකමන මේ කුණුප කොටස් ටික හැදුුණේ මේ අනාාත්ම රූපයක් මේ කණබනාහාරයනි සකස්සනේ තර බලන්න අපේ ජීවිතය කොච්චර ඇත්ත දකින්න පුළුවන් ක්‍රමවේදවන් තිීනවාද කියලා එතකොට සමහරක් විට මේ වක්කරගෙනය යනකොට සහර අවස්ථාවල බාදායින්න පුළුවන්. එහෙම වනොත් සමහරක්කට හැමෝටම ගෙදර මේ දේවල් කරන්න බෑ කැති නැති වෙන්න පුළුවන්. එතකොට අන්න අයට දැන ගන්න තියනෑ තමං යටින් නුවන පාවිච්චි කනවා. දැ දරුවටකව දරුවෙක්නේ මේ කණබොලන පුංචි දරුවක්කකි නො යායට ඒක ප්‍රශ්නයක් තමන් දයාගේ නුවන හෝකරනක තමන් ඒ නුවන යටින් ගෙනියනවා දරුව කියන තැන යථාර්ථය පෙන්නෙනවා තන්හාාව යෙදෙන් නැති විදිහ බලනවා තන්හාාව ගෙවෙන විදිහයට බලනවා. එතකොට අපිට කොයි වෙලාව බැලුවත් කුසලයක් අපේ ජීවිතේ රැස් වන්නේ. අපි හාල් මල්ලකට අත දැම්මොත්මුණවා දහුවෙන්. ගල්ද හාල් හාල් ඇයි වැඩිපුරතින් ගල්ලට දෙකක් තිබනට මේක අහුව නෑන්. ගේ පින්හතුනේ අපි ජීවිතයේ දරුවෝ ගේෙවල් දොරවල් යන වාහන මිල මුදල් මේක තන්හාාවෙන් ඇසුරු කන්නකොට එසම මරණයට පත්වුණු දුගතියට යනෝමයි මේ දරෝ දොරවල් යාන වාන මිල මුදල් කන්නේ ලෝබ දේශ මෝහ සිතුවිලි යකුසල ධර්මයන් හැබැයි මේ කියනආකාල ජීවිතය පොරුදු පුහුණ කොරොත් නිතරම කුසලේ මතතියන්නේ නිතරම යථාර්ථය සොයමංගඉන්න සිතක් තියන්නේ අපි මෙතනටයි යන්න ජීවිතය ජීවත් එන්නකොට ඕනුම රැකියාවක් කරන කෙනෙක් පන්න පුළුවන් මේ ආර්තනටික ලැබෙන ලැබෙන හැම අවස්ථාගන ඇත්ත පෙන්න්නන්න පුළුව. හේතුවලින් සකස්වන්නේ හැටි පෙන්න්න පුළුව හේතු නැතිවෙනොට නැතිවෙන ධර්මතාවයක් ලෙස පෙන්න්නන්න පුළුවන්. එතකට මේක තමයි ඇත්ත මේ ඇත්ත දෙකක් නෑ පෙන්න්න. එකයි එහ රූපයේ ඇත්ත පෙන්න්න පෙන්න්න ඉන්න පුුවන් සමහක්යෙනෙකට කොටස් වසේ දසු වසේ දවසත් දෙකක් තුනක්ග හිල්ලකුණුවෙලා විපිරිනාාම වෙලා පනුව ගහල ඕජස් කලනවා මේ හිත බැහැරවගේම දරකඩක් වගේ හැල් නෑැටි පෙන්න්න පුුව. පොෝවට පස් වෙන හැටි පෙන්න්න පුුවන් මේ හැට පේෙන වස්තු පොළබෙතියෙන පස්ස මේ සතරම හදාාතුවලට සමකරකර බලන්න පුළුවන් මේ එතකොට මේ රූපේ අනිත්‍යන මේ ලෝකෙ තියෙන මේ විදීම අනිත්‍යද මේ රූපේ අරභය සකස්ෙන නාම රූප ප්‍රත්්‍යයෙන් දැනගන්න සියලු දෑ අනිත්‍යයි කියලා නුවන තියෙනවා එතකොට අපි කාලයේ පුළුවන් පුළුවන්දියට හැම අවස්ථාවම සකස්කරගන්න අපි දක්ෂ වෙන ගෙදර වැඩකටයුතු කරනකොටත් පිස්ස එක ඉන්නකොටත් අපිට හැම අවස්ථාවකම ඒ වැඩ කටයුත්ත කරනවා ඒ නත් එක කතා කරන මෙතන කොහමත කනත් සදධ්‍යත්තරබ චේතනාවෙන් පිළිවෙච්චයටටයා නුවන යටින් ගැනවා මෙතන වන ධර්මතාවය පෙන්නවා දෙයක් ියනවා තන කෙනෙක් මට මහොතකට කලින් කතාකරුදේ කොහොම දේ සංකල්ප ලෙස ගත්තති කියලා අර නුවන පවත්වාගන වැඩකටයිුතු කරනවා. වෙළ හෙළදාාම් කරනවා. රැකී රක්ෂා කරනවා. එ අපිට හැම අවස්ථාවක මේක යොදවන්න පුළුවවා. ඒ විදියට තමයි අප ජීවිතය සකස් කරගන්න අනික පින්වතුනී අපි මේ උත්තර මනුස්ස ධර්මයක් ස්වාගන යන්නේ ඒ සඳහා අපි තුළ මනුස්සධර්ම තියන්න ඕේ අපේ තුළ ජීවිතය ගුණධර්ම නැත්තං අපිට මේ වගේ දෙයක් කරන්න බැහ ඇයි ගුණධර්ම පිරිහිලනං මේ යථර්ථය පේණි නෑ මේ විදිහට බලන්න බෑ අපි දෙෙම වපියන්ට ගරු කරන්න නැත්ත. ගුරුවරුන්ට ගරුරන්න නැත්ත අපි හිතන්නකො නෑයන්ට සලකන්නේ නැත්තා නිවරදිදේ කරන්නේ නැත්තා වැඩි හිටියන්ට සලකාන්නේ නැත්තා දරුමුණු පුරුවන්ට සලකාන්නේ නැත්තා එතකොට මේ දේවල් කරන්න පුළුවන්ද බලන්නකෝ අපිට කෙනෙක් බැන්වොත් අප අයට වෛ්‍රම කරන්න ඒක යථාර්ථය දකින්න උත්සහක් කරන්නේ නැත්තා පුළුවන්ද බලන්න කරන්න අපි තුළ මනුස්්‍ය ධර්ම තියෙන්න වෙනෝ මේ සඳහා. අපි සීලය හොඳට ආරක්සා කරන්න වෙන සීලේ නැත්තං මේ ගමන යන්න බැහැ සීලේ කියන්න පින්ගතුනී මේ සීලය බොහෝ අවචචයි මේ පන්සල් පද පහ ගීයකුටනම් බොහෝ වටිනවා අටසිල් දස සිල් වෙන්න පුළුවන් එහ මධනැත්තං ප්‍රාතිම ඔක්ෂ සංගොර සීලය වෙන්න පුළුවන් සීලය මත්ත පිහිටල තමයි මේ මේ හිතේ තියෙන විිපිලි සරභාවේ නැති කරගන්න විල්. මේ දේ කරන්න බෑ හිත විිපිලි සරණ මේ යථාර්ථයේ පෙන්ඩන්න බෑ හිත නිතරම විපිලිසරයි සිතු පිලිනවා විිපිලි සරවෙනවා. ඒ මොකදේ විපිළි සරවෙන්නේ අපේ සීලේ තියන අඩුපාඩු කන්නනිෙසා. එහෙන සීලේ සම්පූර්ණ කරගතොත් එයාගේ ප්‍රමුදවිත භාවේ ප්‍රමෝදයේ ඇති වෙන සමාධයට ඇති වෙන ගුණධර්ම එත නිඳම් පිරෙනවා. ප්‍රමුිත භාවේ නිසා ප්‍රීතිය ඇති ව ප්‍රීතිය නිසා පස්සද්ධිය කාය සිත සංසිදනවා සැපයක් ඇතිවෙන ඒ සැපේ මත සමාධී සකස් වෙනවා එතකොට පංහතුනේ අපිට මේ සීලේ රැකගන්නත් තව පැත්තකින් අනුග්‍රහය අවශ්‍ය ව භූමිය වසයෙන් මොකද්දේ ඒක තමයි පින්හතුනේ අපිට අවශ්‍ය වෙනවා මේ ආර්තනටික සංවර එම නැතයි ඉන්ද්‍රිය සංවරය අපිට ඇතිකරගන්න ඕන මොකද ඇස කණනාසේ දීවකාය වනආයතනය කියන ආයතන ටික සංවරභාවේ දකින දකින ශබ්ද ගන්ධ රස පහසාරමුණු කිරේ දුවන්නේ ඇ සංගරව කටයුතු කරනවා. කන සංවර වෙන. දිව සංවර වෙනෝ නාසේ කාය මේමනා එතනය සංවර වෙනවා. එතකොට අපිට එන අකුසල් චේතනාවන් වහම අපි සංගහර වෙනෝ යසල් චේතනාව තලු මරන්ඩි නෑ නැවත නැවත මෙිෙහි කරන්න නෑ. ඒක ආදීනවේ පෙන්ඩනවා අප මේක අකුසල් සහගත චේතනාවක් මේක සුදුසුනෑ. කුසලය එක හිත පිහිටවන් අපි දක්ෂ වෙනවා කුසලය මෙෙනෙහි කරනවා කුසලේ තුළ හිත තියෙනවා අකුසල් චීතනාව බැහැර කරනවා ඒ වගේම මේ අපිට ඇතිවෙන යම්ගසි ඇහැ අරඹය යම්ගෙසි රූපාපිල් ලෝක අපි පාර යනවා කියම් දකින්න දකින පැත්ත බල බලඒ දේවල් විඳබඳද යන්නේ ඒ සැප විඳවිඳද යන්නන්නේ ඒ රූපයන් කෙරෙහි ඒ විඳීම්වලල්ට කැමිතිවලන් නෑ හැ සංවර කරගන යනවා අපි. ඒ විදියට එතකොට ඇහ ැහෙන සබ්ධාරම්භයා අපි හිත සංකල්ප සකස් කරගන්න නෑ කන සංවර කරගන්න. දිවසංවර කරගන්න ගන්න ආහාරය අරභයා ඒ ැබ අපි ආහාරය ගන්නේ මේ ජීවිතය පැවැත්ම සඳහා මේ කියලා නුවන පාවිච්චි කරල්ලා ආහාර අපි ගන්නවා. එතකොට බලන්න දැම් මේ සංවර භාාවේ නිසා ඉන්ද්‍රිය සංවරය වහ ඇස සංවර කාණ නාසේ දවකාය මනාඇතනේ. මේ සංහර වනහම සිල්පද මිදෙන්නේෙ නෑ. ඒ සීලේ කැඩෙන්න්න හේතු නවතිනවා. ඇයි මේ සංවර අසංවරවෙච්ච මනසකට සහ. අසංහරවෙත්ත ඉන්ද්‍රියන් අරමයා තමයි. සිල්පත කැඩෙන් බොරු කියන්න කේලාම් කියයන් පරසුුවචනකයන් කාම වරදවා හැසිරේ අනුංගි දේවල් ගන්න එතකොට අසංවර භාවේ නිසා එතකොට මේ මේ ඉන්ද්‍රිය සංවරය හරියට සීලයට භූමියයක් වගේ සීලයට පතිත වෙන්න භූමියක් වගේ එතකොට මේ ඉන්ද්‍රිය සංවරය නිසා අපි ආයතන ටික පින්වතුනි සංවර කර ගත් තොත් අපිට සීලය හොඳට ආරක්ෂ කරගන්න පුළුවන්වෙ ඒ ඉන්ද්‍රිය සංවර වනහම සීලේ ආරක්ෂා කරගන්නගේම අපි තුළ ගුණධර්ම වඩාගන්න වෙනවා අපිට පින්ගතුල මතකති යන්න වැඳදුන් දුන්නොත් වැඳදුන් ලබන්නේ ගරු කරොත් ගරුත්තේ ලබන්න පිදුන් දුන්නොත් පිදුන් ලබන්න ඌ අ අපොරන දේටයි යස්වන්න තියෙන්නේ. ඒකනිසා අපිත් තුල ගුණ ධර්ම පොලින් පෝෂණය කන මනුස්ස ධර්මෝලින් පෝෂණය කරනවා තමන් දක්ෂ වෙනෝ තමන්ගේ දරුවට යම් සේදා ආදරය කරනවා නේද. යම් තමන්ගේ දරුවගේ තියෙන බත්තකින් භාගයක් තවක කට දෙන්න පුළුවන් තව දර්වීකොට දෙන්නම ඒ දරුවටත් මෛත්‍රී සාගත වෙන්න පුළුවන් ඒ වගේ සිතක් මාළඟ තියෙනවා ඒවගේ සිතකුයි ඇති කරගන්න ඕනෙ මේ උත්තර මනුස්්‍ය ධර්මස්ොයාගනයන්න මේ සසර දුකින් ඉතර වෙන්න නම් මේ අතහැරීම තුළයි ජීවිතයේ යථාර්ථය දකින්න පුළුවන් අල්ල ගැනීම තුලනෙමේ මගේ දරුවට ලෙඩවුණොත් දුකයි අල්ලබ ෙතර දරුවට එච්චර දුකන ල්ල ගමද දුකනෑ වෙන රටක දරුවුට දුක ඇත්තෙමන එහෙනම් මේ දුකාාවේ තන්හාව නිසා නේද මගේ වෙච්ච හින්දනේද කියලා හොඳට නුවන පාවිච්චි කරනවා අපේ ජීවත්ෙනකොට දුක එන හැටි අපි නුවන හේතුවකින් මේ තන්හාාව හින්දයි මේ දුක එන්නේ ඒ නිසා අපි බොහෝම අපිට ලෝකයාටම මෛත්‍රී සහගත සි තමඟ ජීවිතය ගත කරන්නු පුරුදුවනවා තමගේ ජීවිතය තවක් කෙනෙක් වෙනුවෙන් පූජ කරන්න පුළුවන් හිතක් තියනවාද ර තමන්ගේයගේ ශරීරයේ ලේටිකක් දෙන්න පුුවන් හිතක් තිනවද බලන්න තමන් නාති ස්ස බලන් මන් ඥාතියකට තමගේ දරුවකොට සහෝද තමන්ගේ සරිරයේ කොටසක් පූජ කරන්න පුලුවන්ද කිය ඒවාගේ හිතක් තියනවද බලන් එහෙම හිතකට තමයි මේ අතැහැරීම පුරුදු කරන්න පුළුව. බුදුරජාණන් වහන්සේ දාන පාරමිතා පිරුවේ ස්. මස් ලේ දන්ඳුන්න හිස් දන්ඳන්න සතරමහා සාගරයට වඩා ලේ දන්දුන්න මේ මහාර පරරෝතයට වඩා හිස් දන්දුුන්න මෙස් පෘතුවයට වඩා මස් දන්දුන්න. හාසේ තාර්කාවලට වඩා ඇස් දන්දුන්න. එහෙමනම් අතැහැරීම තුර ලබපු එකත්තමයි මෙ නිවන කියන්නේ. හැබැයි අපි ලෝකයා සැප සතුට කියලා අල්ලගන්න පැත්තෙන් එක තුකරගන්න පැත්තෙෙන් පන්හාාව පැත්තෙෙන් සැප සතුට හොයන්නේ මගේ ගේෙවල් දරවල් යානවාන මිල්ල මුදල් ලෝකය පැත්තෙන්. මම කියන්නේ ඒවා අතහරින නෙමේ. මම කියන්නේ මේ අයට ඒව කරන්න පුළුවන්. දරුවන්ගේ යුතුකං කරන්න පුළුවන් රැකීරක්ෂා කරන්න පුළුවන්. මේවා කරඩවා නුවනැතියලා. නුව මම කියපු විදියට දරුව කියන තැන නොුවනතියනවා. අම්ම කියන තැනට නුවනතියනවා කණබන ආහාරයට නුවනතියලා වැඩකටයුතු කරනවා. මේ යථහාර්ථය පෙන් රූපේ ඇත්ත පෙන්නනවා. රපේ ඇතවම රූපය අනිත්‍ය නම් මේ විඳන බේදනාවල් නිත්‍ය වෙන්න කෝමද මේ සැපවේදනාවත් අනිත්‍යයි මේ දුක්කේදනාවත් අනිත්‍යයයි මේ උපේක්ෂ වේදනාවත් අනිත්‍යයි එතකොට මේ අපි ජීවත්වන ජීවිතේ අකුසල්ලෙ දෙන්නේනෑ අපි රස්සාවල් කරනවා හම්බ කරනවා උයනව පිහෙනව කනව බොනවා වැඩ දං කටයුතු කරන දරුවන් පෝෂණය කරන දෙම උපියන්ම පෝෂණය කරනවා එතකොට මේ ජීවිතයේ ඇත්ත තුළ ඉන්නේ තකට යා තුළ අකුසල් ඉදන්නේනෑ මේ ඇත්ත දකින්න මේ නිතර මේ ඇත්ත ජීවිතයෙන් පුරුදු කරන්න වෙන. දැන් අපිට මේ වැඩේ කරන්න එක පාරට බැහැ. හිතතියන්න බෑ ටක්ගාල අමතක වෙන. අමතක වෙන නිසා අපි මේක පුරුදු කරන්න වෙන සමතක මටහනක් වගේ වටලා සිත එක කරන්න වෙනෝ. සිත එක කරනවා අපි විසිරෙච්ච සිතක් නං. ඒ විසිදි ච්චභාවය අඩු කරගන්න සමත කමටහනක් පාවිච්චි කරන්න වෙන ඒවගේම මේ චරිතය අපි චරිතය අපි දැනගන්න ඕනේ අපි රාගචරතයද දේශචර්තයද ූහෝචර්තය සද්ා චර්තයත් බද්ජිතර්තයද විතාර්ග චරිතයදද මේ චරිත නානත්තය අනුව අපි ජීවිතය අපි දැනගන්න ඒ එක තමයි ගුරුවරය අවශ්‍යයි යතාාර්ථය දැනකට සමාහරකට කමටහනක් තමන්තුළ ජීවිතේ තමන්ටම කියලා කමටහනක් හදාගන්න ඕ එතකොට තමන්ගේ එහෙම නැත්නම් කාමයට වැඩිනං රාගයට වැඩිනම් ඒ රූපේ ඇත්ත පෙන්නනවා ජීවිතේ එහෙම පෙන්නෙනොට මේ රූපේ ඇත්ත පෙන්නකොට ඒ රූපේට තියෙන කැමැත්ත ගෙවෙනවා ඒ වගේම නිතරම හිත දේශය ඇතිව වෙනවනම් තරහ ඇතිවෙනවාන මේ හිතට මෛත්‍රී වගේ කමට අහනක් නනිදට යන කොට අපි පුළුව නින්ද යනකම්කමටහන තුළ ඉන්න පුළුවන්. බලන්න තමන්ඒ කරාද කියලා. තමන්ට ඇහැරුණුත් ඒ කමටහට නැවත ගන්න පුුව. උදේටඒ කමටහට නැමත ගන්න පුුව. නිකන් ඉන්න පුටුවක් හිදග ඉන්න වෙලාක මෛත්‍රී කමටහනක් තමන්ගේ හිට ගන්න පුළුවන්. අපිට වාහනයක් එලවනොක හිදක් මෛත්‍රී කමටහනක් තුළ ඉඳගෙන ඒක එලවන්න පුළුවන්. එතකොට බලන්න අපි ජීවිතයේ වැඩකටයුතු කරනට අතු ගානකොට පුළුවන් මෛත්‍ර කමටහනක් තුළව ඉන්න. හෝදනකොට මෛත්‍රී මටහනක් තුළ ඉන්න පුළුව. එතකොට අපේ ජීවිතය මේ වැඩ කටයුතු කරන අතර මේ භාවනාව කරගන්න. එතකොට බලන්න අකුසල් යෙද නැතිවෙන කුසල් වැඩෙන ක්‍රමවේදයක් ඉතින් බොහෝ වටිනවා තමන් ජීවිතවලට මේ සසරදුකෙන් එතරවෙන්න මේ යන ගමනේ මනුස්්‍ය ධර්මටික හදාගන්න වෙනවා. එහෙම නැත්තං උත්තර මනුස්ස ධර්ම අපිට ලංකරන්න බැරිවෙනවා. මොකද මනුස්්‍ය ධර්ම හදාගන්න අපි තුළ මනුස්ස ධර්ම හදාගත්තු තමයි අපි තුළ උත්තර මනුස්ස ධර්මයක් අපිට ළඟාකරගන්න පුළුවන්ගෙන්. මතක තියාගන්න ගෙදර ඉන්නවනක් දරුමල්ලු ආහාරටික ගත්තත් බොහොම සමගී සමග අපි බිරිඳගේෙන් වරදක්වෙනවනං ස්වාමියගෙන් වරදක් කරන සෙනග දෙමමාෝපියෝ සහෝදුර ඥාති මිත්‍රීස්තර අපි කැහගහඩින ඒක අපි මනුවන පාවිච්චි කල්ලා ස්වාමියයටට කවරුවද නැති තැන පෙන්න නෝක වැරදිී නේද මේම හොඳනෑනේද අන්න එයාගේ හිත පෑරෙන් නැති විදියට. ඒ දේ අහන විදිට ගුණයක්ක් විදිහට වැඩ විදිටඒ අපි පෙන්වා දරුවක්ගියුණත් හෙමයි ඇට කඩාගන පණන්නේ නෑ. දරුවට ඒක සංසුන් කරලා එයාගේ මනස රි දෙෙන් නැතිවෙන තමන්ගේ හිතත් රි දෙෙන් නැතිවෙන මේක ඇත්ත පෙන්නලා පුතේ මේ දේ කරන්න එපා මෙතන මෙන්න මේ වගේ වැඩක්වෙන්න කියලා තමන්ගේ ගුණයක් පිට තියාග තමන් වැඩ කටයුතු කරන්න ඕ. කෙනෙක් බැන්නත් පාට කුපිත වෙන්නේ නෑ තමන් එහෙම වෙනවන තමන්ෙ තියෙන අඩුවක් තමන්ගේ මෛත්‍රිය නැහැ ම තමන් ඒ කෙනට අනුකම්පා කරන්න පුළුවන්ගන්න මේ කෙනෙක් කියන්නේ රූපය අනිත්‍ය වූ දෙයක් මම කෙනෙක් නෙමේ කන්න බොන්න දුන්න ඇතුන් පවති ෑ හේතුවන් නිසයි හටගත්ත පටිත් සමු පන්න වූ දෙයක් ඒතුෝකින් සකස්වද්දයක් මේ හටගත්ත කණට හටගත්ත කනාරමේ හටගත්ත විඳීම මේ හිතේ හටගත්ත දුක් සහිත වේදනාව රූපය අනිත්‍යනං මේ විඳීමද අනිත්‍යයි කියලා එහෙම ඇත්ත පෙන්නන්න. ඒ වගේ මේ කෙන අනේ අකුසලයක් කරගත්තනි බැනලා. අ එයාගේ සිත තුළ උපද්දෝගත්ත දේශේ නේදානේ බොහෝ දුකක් උපදීන දෙයක් නේද කියලා යාට අනුකම්පා කරන්න පුළුවන් හිතක් හදාගන්න පුළුවන්ගෙන්නවා. තින් හෙමවුණොත් මයි අපිට මේ ගමන යන්න පුළුවන්ගේ නොමොකද අපේ ජීවිතේ බොහෝ අය අපි පෝය දවසට විතරක් අප සිල්ගන්නෝ ඊට පස්සේ ජීවිතේ මේ මේ ඇත් දකිල්න්න තියෙන අවස්ථාටික අතාහරිනෝ කාලවේලාවනෑ අපිට වැඩකටයුතු තියනො දරුවන්ගේ ගෙදර වැඩකටයුතු නමුත් මේ ගෙදර වැඩකටයුතු තියෙන අවස්ථාවලම කරගන්න පොළුවන් මේ ගුණධර්ම වඩාගන්න පුළුවන් අකුසල් යෙදෙන් නැති වෙන්න කුසලේ තුළ ජීවිතය පවත්තගන යන්න පුළුවන් එහෙම පවත්තගන ගියොත්තේ අ්දුගතියක යන්න යාගේ නිතරම අත දැම්මාම හු න්න කුසලේ පැත්තම මැරණ ොහොතද වැඩියම් පුරුදු කණකෙන්නේ. අර හාල් මල්ලට අත දැම්මම වැඩිපුරතියෙනකන එන්නේ ගල්ලේ නෑන හාල්න ඒ වගේ ජීවිතේ මැරණමොහොතට වැඩියෙන් පුරුදු කරණ එක තමන් ලෝබ දේශ මෝහෝ ඇති වෙන විදිට දරවා ගෙවල් දොරුවල් යානවාන මිල මුදල් ගණු දෙලු කරනවද. එතකොට එන්නේ ලෝබ දේශ මෝහෝජිත විල්ල. ඒ අනු උපත්තිය සකස්සෙනවා. එතකොට අලෝබ අදේශ අමෝහ ඇතිවෙන විද දරුවත්ක් කටයුතු කරන්න බෙ ස්වාම අත් එක් කට යතු කරන්න බැරිද මි දල් එක කටයුතු කරන්නද රැකකි රස්සා එක් එතකොට ආහාරපානූ යනකොට ගෙද රතුගානකොට වෙන නිින්දට යන කොට උත්සලය යෙදෙන විදිහට ජීවිතය ගතකොරොත් කොච්චර හිත සැනසුමක් ද කොච්චර හිත සැහැල්ලුවත්ද ඒ සැපය ගන්න උත්සාහ කරන්න. ඒ සැහැල්ලුව ගන්න ඒ සැහැල්ලුව මේ ධර්මය තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන යථාර්ථයේ මතතියෙන් සැහැල්ලුවක්. ඉතිං අපි දැනගන්න ඕනේ අපි දක්ෂවෙන්න ඕෙ මෙතනට හිතගන්න. එහෙම අපිට කාලය අපි කළමනා කරගන්න කොහොමද. අපිට ලැබෙෙන හැම අවස්ථාපන් එක්ක රූපයේ ඇත්ත පෙන්නවා. එක්කො හිතේ ඇත්ත පෙන්න්නනවා. එහම නත්ත නාම්රූ ප්‍රත්යෙන් දැනගැනීමම් පෙනනවා. හම නැත්තම්මේ දුක්ක සැප උපේක්ෂාහටගත්තේ රූපය අනිත්‍යය නම් මේ දුක්වේදන හාව නිත්‍ය වෙන්න කෝමිද. මේ සැපවේදනාව නිත්‍ය වෙන්න කොහොමිද. මේ අදුක්කොම සුකවේදනාව නිත්‍ය වෙන්න කොමද. හේතුන් නිසානේද හටගත්. හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මතාවයක් කියලා අපි නොවනට ගන්නවා. ජීවිතයේ යථාර්ථය දකින කෙනාට මේ විදිහට පුොරුදු පුහු නුකරන කෙනහට. එයාගින් නුවන දියුණුවෙනවා. නුවන වැඩෙනවා. එයාගේ ආයතදිික ඔන්න සංවර කරනවා. පෝම සංවරයි. සීලේක ප්‍රීටනවා භූමිය වසයෙන් අපි හිතාගන්නවා ආර්තන ටික සංවර කරනවා. අපි ජීවිතයේ ජීවත්වෙන කොටස් මේ බොහෝම සංවරලීව ආතනටික පරිහරණය කරලා සීලේ තියාගන්නවා ඒ සීලයේ මත්ත පිහිටල මේ අථාර්ථය දකින්න උත්සාහ කර ොමුකොට මේදක අවශ්‍ය මේ ආයතන සංවරය සහ සීලේ එහෙම නැත්තං අපිට මේ ගමන යන්න බෑ මේක තියාගන්න බෑ හිත හිත විපිලි සරවෙනවා හිත විපිලිසරවීම නිසා මේ ඇත්ත පෙන්න්නන්න බෑ දරුවගේ ඇත්ත පෙන්න්න බෑ රූපය ඇත පෙන්න්න බෑ ේදාවේ ඇත පෙන්න්න බෑ හිතේ ඇත්ත පෙන්න්නන්න බෑ ඇයි නිතරම චෛ සිතුවිලිත් එෙක් ලෝකඇත්තෙක් විපිළි සරවෙච්ච මනසක ජීවත්යෙන් ඉදට ගියත් සෑහෙන දේවල් හිතේ හීන දකිනවා මැවුන් දකිනවා අනාගතයේ ප්‍රාර්ථනා කර කර දකිනවා එක එක ආකාරයකට ඉන්න සීන ලෝක නිදට යනෑි මෛත්‍රියයක්ක් සල බුද්ධනුස්සතතියත්තුල ඉද යන්නබැරිද අපිට. රපේ ඇත ැක නිදට එන්න බැරිද කෙනෙක් දා ගන්න ඕනේ න්න ත තින න්න මේවාගේ කුුණපකොට ස්්ටික් කියල ල කෙල්ල සෙම සැරව හෝටු අසූජිතිගුණට අප අතින්ගල්ල නොමද අතින්තිය පයින්වත් ගෑ වෙන්න එහෙමනං මේ කයි එතනං හාටයක් ති නොද ඒකමනේද මේකායක කියන්න මල ගෙදරකට ගියවොත් අපි ඒ හිතින් අපේ කය බාලනවා අතනට අනේ දෙයනේ මෙතන මේක මේ විදිහමනේද මේකයි එකයි වෙනසක්ති නවද මේ හිත බෑරමගේ හම් දෙකම සමානයි නේද මෙතනතියන්නේ ධාතුස්වභාවයක් මෙතනතියන්නේ එත්තේමයි හේතුකින් සකස්වවෙච දෙයක් මේ කනපු නාහාරයෙන් හේතු නැතිවීම නැතිවෙනවනේද මේ හිත බැහරව ගිහාම මේ රූපේ පැවැත්න මේ විදියට ධාතුවලට ධාතු එක්කතු වෙන වනේ දෙකලා එතනද අපිටකමට අහනතියාගන්න පුුව එතන දා අපිට භාවනාවක් කරගන්න ප්ලයිතින් අපේ ජීවිත ජී ීවත්වෙන හැම මොතකම. කමටහනක් තුළ ඒව නැතැම් භාවනාවක් තුළ ජීවත්ත එන්න කාලය අපට කැමැතිස්ලි සේ. හැමතිස්සේම නිතරමා පිට අවශ්‍ය අවශ්‍ය විද්‍යර නුවන පාවිච්චි කරලා. තම තම නැන පමණින් මේක අවබෝධ කරගතය. පච්චත්තංවේති අබ්බෝ විඤ්ඥෝ හේත. ඒ බුද්ධිමත්තාය ඒ බුද්ධිමත්තාආකාරයට මේ යථාර්ථය පෙන්නවා. ඒ ඒ තැන හේ එතු හටගෙන ඒ ඒ තැන ේතු නිරෝධය පෙන්නෙනවා. සත්ව පුද්ගල ආත්ම භවයෙන් ගන්නෑ දරුවෝ ගෙවල්දරවල් යානවාන මිලමුදල් වශයෙන් පන්නහ වසයෙන් ගන්නඇතුව මේවත් එක්ක කටයුතු කරලා මේයි ගනු දෙෙන. කරල්ලා තන්නාව යෙදෙන් නැතිවිණයට යුතුකාම් වගකී කළ සසරෙන් එතරවන්න මේ සියලුදනාට මේ ධර්මය උපනිශ්‍රවේවා කියල ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අපි මේ අද ධර්මදේශනාවෙන් ජනත කරගත්තාව කුසල සම්භාරය අනුමෝදං කළ යුතු අයට අනුමෝදං කරමු පළමුවෙන්ම අපිට ආර්ථයෙන් ධර්මයෙන් අනුසාසනා කරන්න අපගේ ගුරුවරුන් තිදනාටම මේ කුසලේ හේතු උපනිස්ශත්‍රවේවා න් වහන්සේලාට මේ ජීවිතයම අමාමහනිවනම ශක්ෂාත් කර ගැනීමට මේ පින හේතු ආසනාවේවා. ඒ වගේම මළජී ඥාතතිීන් ඉන්න වනං ඒයයි දුගතියක ඇත්තන් දුගති. ත්ි දේවා සුගතිය කැත්තං සුගතියෙන් සුගතියයට පත්වේවා. ඒ අයත් මේ ගෝර භයංකර සසරෙන් එතරවීමට මේ පිනහේතු වාසනාාවීවා කියල ප්‍රාත්ථනා කරමු. ඒ වගේම සියලු දෙනා ධර්මය ශ්‍රවණය කරගන ලබාගත්තාව කුසල සම්භාරය ඒගුළන්ගේ අකුසල් යට පත්තේවාක් කුසල් මතුවේවා. මේයාගේ බලාාපොරොත්තු ෂ්්‍ර සිද්ධවා මයටත් සසරදුක කෙලවර කරන උතුම් අමාමහානි වඩන සැනසීමට මේ සියලු දෙනාටම මේ පින එකසේ හේතු වාසනාවේවා කියල පරාත්තනා කරනවා, සියලු දෙනාටම තෙරුවන් සරනයි. E